ලංකා ඉතිහාසයේ මහනුවර යුගයේදී අපේ රටේ දේශපාලන පෙරළියක් සිදු වූ සමය තමයි ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුගේ රජ සමය. සෙල්ලන් නිරදු යනුවෙන් හැඳින්වෙච්ච මේ රජු සම්බන්ධයෙන් තිබෙන කතන්දර එතරම් හොඳ ඒවා නොවේ. කොහොම වුණත් ඔහුගේ ක්‍රියාකලාප සහ ඒ කාලයේදී ලෝකයේ සිදුවුණු දේශපාලන පෙරළි සහ සමාජයේ පෙරළි අපේ රටටත් බලපාලා අපේ රටේ ඉතිහාසයේ බරපතල අන්දමින් වෙනස් කරන්නට මේ යුගය වකවානුව හේතුකාරක වුණා. විශේෂයෙන්ම නායක වංශිකයන් ඉන්පසුව මේ රටේ රජ පෙළපත ලබා ගැනීමට අයිතිවාසිකම් ගන්නෙත් මේ රජ යුගයේදී ඉඳන්. ඊට වඩා මේ කාලයේදී විවිධ විවිධ කතන්දර කයි කතන්දර හරියට මේ රජු වටා ගෙදෙනවා. රජු සමයේ සිදුවුණු එක් අමරණීය ප්‍රේම වෘතාන්තයක් තමයි දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේම වෘතාන්තය. මේ දස්කොන් සහ ප්‍රමිලා අතර ප්‍රේම වෘතාන්තය අවසාන වන්නේ ඛේදවාචකයකින්. හැබැයි ඒ වගේම මේ සිදුවීම පාදක කරගෙන 1962 මාර්තු මාසේ 7 වෙනිදා තිරයට ආපු සිනමා කෘතියක් සිද්ධ වුණේ ඒ සන්තෑසියම තමයි. චිත්‍රපටය දස්කොන්. දස්කොන් කතාව දස්කොන් නැමති ඉතිහාස කතාව පාදක කරගෙන මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට ගත්තේ මුලින්ම වේදිකා නාට්‍යයක් හැටියට. ඒ වේදිකා නාට්‍යයක් හැටියට එළි දැක්වා උපාලි වනසිංහ නමදේ නාට්‍යවේදියා නන්නතය. හැබැයි ඔහු පසුව මේ චිත්‍රපටය නිර්මාණය කරන්නට ගත්තා නිෂ්පාදක නෝටන් සිල්වා යටතේ. කොහොම වුණත් නාට්‍යකරණය පිළිබඳ විනා සිනමාකරණය පිළිබඳ ඔහුගේ දැනුම යම් යම් ගැටලු නිසා අවසානයේදී මේ චිත්‍රපටයෙන් අධ්‍යක්ෂකවරයා වුණා. චිත්‍රපටය අතරමඟ නතර වුණා. දැන් චිත්‍රපටයට වියදම් කරපු මුදල් අප හොයාගන්නට ඕනේ. මේ නිසා කරන්නට සිදු වූ එකම කාර්යය තමයි අලුත් අධ්‍යක්ෂකවරයෙකුට චිත්‍රපටය පවරන එක. ඒ වන විට කිසිදු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර නොමැති නමුත් සිනමා ශාස්ත්‍රයෙන් නමක් දිනා සිටි ටයිටස් තොටවත්තයන්ට මේ කාර්යය පැවරුණා. කාර්මික අධ්‍යක්ෂකවරයා හැටියට ඔහු මේ චිත්‍රපටය නැවත නිර්මාණය කළා. අර මුලින් රූපගත කරපු දේවල් වලට අමතරව තවත් කොටසක් යොදාගෙන. හැබැයි සමහර නළු නිළියන් ඉවත් වුණා. මේ නිසා චිත්‍රපටය සහ මුලින්ම වෙනස් ආකාරයෙන් හරිගස්සනට තමයි තොටවත්තෙන්ට සිදුනේ. තොටවත්තෙන් අලුත් ගීතයකුත් චිත්‍රපටයට එකතු කරා. අලුත් නළු නිළියනුත් මේ චිත්‍රපටයට තොටවත්තෙන්ගෙන් පස්සේ අධ්‍යක්ෂණය නිසා එකතු කරන්නට සිද්ධ වුණා. චිත්‍රපටය අධ්‍යක්ෂකගේ උපාලි වනසිනගේ නමයි, කාර්මික අධ්‍යක්ෂණය කළගේ ටයිටස් තොටවත්තගේ නමයි. ඔහු තමයි චිත්‍රපටය අවසානයේ සංස්කරණය කරනු ලැබේ. මේ චිත්‍රපටයේදී ගමිනි ෆොන්සේකා කිරිවවුලේ රාළ කියන අලුත් චරිතය ටයිටස් තොටවත්තෙන් ගොඩනගපු අලුත් චරිතයට සිනමාවට එක් වුණා. එයට පෙර මුල් චිත්‍රපටයේ මුල් රූපගත කිරීමේ ඔහු හිටියේ නෑ. මොකද කතාව නැවත සංස්කරණය වුණා. කිරිබවුලේ රාළ නම් කැරලිකාර නිලමේ කෙනෙක් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුට විරුද්ධව අරගලයක් වියත් කරනවා. ඔවුන්ව මෙල්ල කරන්නේ අර සුමිත්‍රා නැත්තම් ප්‍රමිලා බිසවගේ සහෝදරයන් විසින් ඉන්දියාවෙන් ඇවිල්ලා. ඒ සමග තමයි ඔවුන් රාජමාලිගාවේ බලය තමන්ගේ වැඩිපුර බලය යොදා ගන්නට හැකිවන්නේ. මේ තමයි සිනමාකරු නැවත චිත්‍රපටය වෙනස් කරපු අන්දමට. රුක්මණිගේ මා ජීවිතයේදී යම් යම් සීමාවල් මතයි ඇයට රඟපාන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ චිත්‍රපටයේ ඇගේ රඟපෑම බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණා. ඒ දක්ෂ නිලියක් බව සනාථ කරපු තවත් අවස්ථාවක්. මොකද නැත්තං ඇයට හැම වෙලාවම ඇගේ මధుර හඬට ඉඩ දීලා ඇගේ රංගන විලාසය බොහෝ විට අයින් කරන්නට ඇයට සිද්ධ වුණා අධ්‍යක්ෂකවරු යටතේ. දස්කොන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ උපාලි වනසිංහගෙන්. ටයිටස් තොටවත්තයන් කාර්මික අධ්‍යක්ෂණයත් සංස්කරණයත් කියන කටයුතු දෙකම කළා. ටයිටස් තොටවත්තයන් චිත්‍රපටය සාමූලින් බාරගත්තාට පසු ගාමිණි ෆොන්සේකා, ෂේන් ගුණරත්න, ලැම්බට් මුරමුදලි, තිලකසිරි ප්‍රනාන්දු සමග තවත් එක් වැදගත් පුද්ගලයෙකුත් එකතු වුණා චිත්‍රපටයේ රංගනයට. ඔහු සුගතපාල සෙනරත්යාපා, හන්තානි කතාව චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. එපමණක් නොවේ මේ චිත්‍රපටයේ අලුත් ගීත රචකයෙකුත් වෙනවා සමන් තිලකසිරි. මේ චිත්‍රපටය ටයිටස් තොටවත්තයන් ආරම්භ කරාට පසු අලුත් ගීතයකුත් එකතු වුණා. ඒක තමයි අකුරු කළේ මොකටද නුවන මඳගුරු කියන ගීතය. මේ ගීතය රචනා කළේ අරිසෙන් අහුබුදු සෝරෙන්. ගායනා කළේ ගාමිණී ෆොන්සේකා රුක්මණී දේවි සමග. ඒ ගාමිණී චිත්‍රපටයකට ගායනා කරන ලද එකම ගීතය හැටියට ඉතිහාසයට එකතු වෙනවා.
චිත්‍රපටයේ කතා පිටපත ලිව්වේ මාදුව්වේ පෝ.ගැ.සේ. විජේවර්ධන විසින්. කැමරා අධ්‍යක්ෂණය කළේ එම්.ඩී. සුමනසේකර. සංගීත අධ්‍යක්ෂණය කළේ ෂෙල්ටන් ප්‍රේමරත්න. අරිසෙන් අහුබුදු සූරෙන් රචනා කරපු ගීතය ගමිනි ෆොන්සේකා සහ රුක්මණි දේවි විසින් ගායනා කරන ලද ගීතය ගීත පොත්වලට ඇතුළත් වුණේ චිත්‍රපටයට පමණයි ඇතුළත් වුණේ. කොමුණත් සමන් තිලකසිරි රචනා කර පළවෙනි චිත්‍රපට ගීතය සිසිර සේන ඔහු චිත්‍රපට ගීත රචනයට එකතු වූ එකම අවස්ථාවත් එයයි. සිසිර සේනාරත්නයන් ගායනා කරපු නිම්නැති මේ භව සසරේ රුක්මණි දේවි සහ සිසිර සේනාරත්න ගායනා කළ ජෝර්ජ් ලෙස්ලි රණසිංහන්ගේ මුල්ම චිත්‍රපට ගීතය කෝකිල දේවි කවි මදු භාෂිනි කෝමල රුචිරාණි මින්පසු කෝම ගයන්නද ආදර ගී කවි අමපාණි. රුක්මණි දේවි ගායනා කළ ගීතයක් ගීත රචකයා විනිශ්චිතයි කියලා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිංහල චිත්‍රපට ගීතාවල 1962-66 කෘතියේදී කියසිනවා රජ උයනේ අඹතුරු යට කියන ගීතය. හර්බර්ට් එම්.සෙනෙවිරත්න රචනා කළ මායාවකි සිහිනයකි කියන ගීතය රුක්මණි දේවි විසින් ගායනා කරනු ලැබුවා. සෞම්‍ය චන්ද්‍ර පායා දිලෙන්න ඒත් හර්බර්ට් එම්.සෙනෙවිරත්න රචනා කළ රුක්මණි දේවි ගායනා කරපු ගීතය. රුක්මණි දේවි සහ සිසිර සේනාරත්න ගායනා කළ සොම්නස පෙම් රස එකතු වුණා කියන ගීතය. සමන් තිලකසිරි විසින්ම රචනා කළ ෂෙල්ටන් ප්‍රේමරත්න සහ සිසිර සේනාරත්න ගායනා කරපු ගීතය ධර්ම රසෙහි සැපතුම් ලබති සැවම කියන ගීතය. නොතකා සැප ඇයි අඳුරේ ගිලුනේ හෙක්ටර් ප්‍රනාන්දු ගායනා කරපු ගීතය ලිව්වෙත් ජෝර්ජ් ලෙස්ලි රණසිංහ විසින්. රුක්මණි දේවි හර්බර්ට් එම් සෙනෙවිරත්න කිත්සිරි පෙරේරා ෂේන් ගුණරත්න ගාමිනී ෆොන්සේකා නවනන්දන විජේසිංහ මයිකල් සුබසිංහ ඒ.ජේ. රණසිංහ පියසේන ගුණතිලක පී.ආර්.කොස්තා තිලකසිරි ප්‍රනාන්දු ප්‍රේමලාල් වෛද්‍යආරච්චි මාකස් පෙරේරා නොයල් පෙරේරා ගාමිනිද අල්විස් රීටා ඩොරීන් ප්‍රනාන්දු බන්දු මුණසිංහ මානෙල් ඇරදගොඩ ලීලා හල්ලෝවිට ඇන්ටනී පෙරේරා එම්.වී. බාලන් හේමචන්ද්ර පෙරේරා ලැම්බට් මොරමුදුලි දයානන්ද ජයවර්ධන කේ.එච්. පෙරේරා ආර්. දිසානායක රමණී චන්ද්‍රසේකර සුගතපාල සනරත්යාපා හර්බර්ට් මෙන්ඩිස් ආදීන් මේ දස්කොන් චිත්‍රපටයේ රංග නිර්දායක වුණා. දස්කොන් චිත්‍රපටය අපේ අද වෙනකොට කිසිදු රූපරාමයක් හොයාගන්නට බැරි චිත්‍රපටයක් බවට පත් වී තිබෙනවා. එහි ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ ගීත තටියට නැගුණු ගීත අදටත් මිහිරි ඒත් අසන්නට දුර්ලභයි.